කතා කරන්නේ ඩ්‍රයිස් කන්නක කියන. ඩ්‍රයිස් කන්නකට සත්කාර කරන්නේ කොහොමද එම තන් ඩ්‍රයිස් කන්නට ෆ්‍රේශර්ස් කරන්නේ කොහොමද කියනදේ ගැන කතා කරගෙන යනකට අපි මෙහෙම හිතනවා. මෙහෙම දෙයක්ට ඔබට මූුණ දෙන්න සිද්ධ වෙනවා. හමට හානි කරගත්තු කෙනෙක්. ්‍රයිස්කින් එකට හානි කරගත්ත කෙනෙක් ඔොබගේ සේවාදාකූ ලෙස පැමිණියෝත් ඔබොහොමද මේ හමට ප්‍රතිකාර කරන්න. අපිතින ද ඩජ over clean. බ්ි මේ වගේ දේකදී හම නාස්තිකරගෙන ඉන්නේ සමහරි විට ද දේජෝ ක්‍රීම් ක්‍රීම් ගලත් මිනිසුන්ගේ හම නාස්තිකරගෙනඉන්න. අධික ලෙස පිරිසිදු කරලා අධික ලෙස කලෙන්ස කරලාඇ එහත අධික ලෙස ස්ක්‍රබ් කරලා අධික ලෙස ක්‍රීම් පාවිච්චි කරලා හම නාස්තිිකරගන න්නවා. ඉතින් අපි වියලි හමක් තියෙන කෙනෙක් නං අපි අනිවාරයෙන් වතුරබොන්නෝ. හැබ වතුරබොනවා කියනක එකම විකල්පය නෙවෙේ. අපි ගොඩාක් තැංවලදි පරිසංවෙන්න ඕන මොකද හම ආරක්ෂා කරගන්න ඕනේ. හම නාශස්තිවෙන්ඩ ඉඩ දෙන්න හොදන. ඉතිං එහෙම තත්ත්වයක් තියද්ද සමහරය වැරදි ක්‍රමවලින් තමන්ගේ හම නාශ්චි කරගන්නවා හමට හානි කරගන්නවා. ඩැමේච් කරගන්නවා ඇති මේ වගේ කෙනෙක් ඔබට මුණ ගැස්සු නොත් ඔබ මොකක්ද කරන්න එකතමයි අපි වැදගත්මදද අපි දැ ගොඩාක් කරනු කාරණ කතා කර මේ මෙතනද අපි කතා කරනවා හානි වෙච්ච හමකට හානි වෙච්ච වියලි හමකට අපි කෙනා හම රෝගී හම කියෙලා රෝග්ච රෝියලි හමට අධිකලෙස ඕව ගිහිල්ලා ඩැමේච් කරගෙන තියන එ එකකට කොහොම ද අපි මේකට උත්තර හොයන්න කියනක තමයි දැන් අපි කතා කරන්න යන්නේ එතකොට දැන් අපි ඉළඟට සේවාදායක කාවට පසේ අපි අඳුරගන්නවා මෙයාගේ හම මේ මෙ හානි කරගනි නෙමේ ඩැමේච් කරගනින් එකට අපි ඉට පස්සන් අපිට උත්තර හොයන්න වෙන්නේ එතුකොට සතියකට වරක් හෝ දෙවරක් ගැමුරු පිරිසුදු කිරීමත් කරන සාර්ථකයි ස්ක්‍රබ් එකක් කරන එක සාර්ථකයි නමුත් ඒකට වඩා වැඩිපුර වැඩ කරලා අධික භාෂ්මක දේවල් දම්ම දාලා හම ඩැමෙච් කරගනන්නවා අර කාලා ආන්තරය ගැන හිතැන්නතුූසද හැමදාම ස්ක්‍රප් කරනවා අධික ලෙස සැර ස්ක්‍රප් පාවිච් කරනවා බුදු ස්ක්‍රප්න වේධික සැර ස්ක්‍රප් පාවිච්චි කරනවා. එතුර මෙන්න මෙහෙම හමත් තිබ්බහම ඇත්තටම හමයි මුලිම් අපි දකින්නේ අපි දකි අධ්‍යයනය කරන්න ඕනේ හමට වේදනාවක්තියෙනවාද. ක්ලයින්ග හනවා ඔඹගේ හමට වේදනාවක් රිදීමක් කැක්කුමක් වගේ දෙයක් දැනෙනවද. ති ඇතම රත්තු පහට වෙලා තිබුණුවත් ති අපිට තියෙනවා රත්තු පැහැරට වෙලා තියෙනවනං වේදනාවකුත් දැනනනම් නොන්න වේදනාව දැනවද කියෙ අපි කක්ලයින්ගේ උපදෙශ ම තීරණය ගන්නවා තුට මේ රත්තු පහය හැරලා තියෙනවනං අපිට තේරවා මේ මේ අධික ලෙස මේ ස්ක්‍රබ් එකක් කරලා තියනමත අධික ලෙස සිදු කල්ලා තිවා සමේ තියෙන යම්යම් දේවාල් අික ලෙස ඉවත්වෙලා තියෙනවා කෙනෙක බැං අපිට තීරණය කරගන්න පුළුවන් එතකට අපේ හමේ බැරිිය එකිකන සමය පිතතම තටටු කොනිකෝසයිට්ටක තරමක් වැඩියෙන් ඉවත්තලා තියන තරමක් වැඩියෙන් ඉවත්වෙලා තියෙනකොට අපට ඉටරිව තියන්නේ සිනදු සයිල අපි දරන්න අපේ හමේ මියගිය සයිල්ල තමලින් තමයි කොනිකෝ සයිට්ක හැතන්නේ කොනිකෝසයිට්ටක ැරුණු කෙරටීන අනුවලින් තමයි හැදලතියන්නේ මේක වඩා ලිපිඩ ස්තරයක් තියෙනවා හරියට රපි කියන්නේ ලිවුන් කවරයක් ඇතුල තියෙන ඇල්ලො ලියමක් වගේ ලියවුම් කවරයක් ඇදලතින ලියවමක් වගේ තමයි තමයි මේ කෙරටිනෝ සයිට් සයිලේ හරියට ලියවුමක් වගේමු දේක වටේ ලිපිඩ ස්තරයක් රැෑන්දිලා තියෙනවා ්‍රැන්ුලේයඒකටයනකොට හම විසින්ම ස්්‍රාවය කරන ලිපිඩවල ලිපිඩ මේ මැරු සයිල්ලයේ වට ස්තරයක්හදල තින මොකද මැරුන්ට පස්සෙ දෙයක් කුණුවෙනවා කුණුවෙන එක වලක්ක ගැන්න තමයි ලිපිඩ ස්තරේකින් ආවරණය කරල තියෙන එක තමයි ගැන හරියට ලියවමක් ඇතුලතිෙන ලියුම් කවරයක් වගේ කියලා මෙ මේ මැරුණු සයිල් එකන ෙස්ම සෝම කියන ැලියම් විශේෂය මගින් ට ඇල්ලා තියනවා. එකට මේ විදිහයට මැලියම් විශේෂය මගින් එකට ඇල්ල තියෙන මේ කොනිකෝ සයිට ස්ත්‍රේ තියෙන මැරුණු කෙරටීන අනු සම විසින්ම ස්වභාවිකව ඉවත් කරවා පෝටීස් කියන ප්‍රෝටීනය ශ්‍රාවය කරලා. අත්තිශයෙන් අබලදු බල වෙලා ප්‍රෝතිනයට ගන්න බැරි මැරුණු කෙරටීන තමයි හිමීට අයින්කරන්න. අමතිෙන් අර අධිකලෙස පිටස්තර කෙනෙ පිටස්තර ස්ක්‍රබ් ෙහකෙ ස්ක්‍රබ් එකක් හොගක් පලාාට සංකීර්මයි මෙවක් සක්්‍රීිය රසානික වලින් තමයි හදන්නේ. නිතර නිතර හමට ල් ගල්වපු හම අරැන ටිකක් මෝරපු සයිල සේරම අයින්වැලගේලා සීනදු සෛල විතරයි ඉතිරුවන්නේ. එතුට ඒ වගේ වෙලාටති හමටට අධික දිලිසෙන සුභාවයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒවගේ මහම හරිට ප්‍රාස්ටික්ස් සුවරුප ප තින් කෘතීම සූරූුපය තමයි දකින්න තියෙන. ඒවගේ හමත්තමා රත්තුූ වෙලා බේදනාගෙන දෙන තත්වයන් තියන්නේෙ.ඉති ඇතරම මේ හමේ ලිපිඩ බාදකට හානි වෙලාතියනෙන. ලිපිඩ ස්තරය ඉවරයි ඒ වගේමත මෝරපු සයිල නෑ සිනුදු ලපටි මුදු සයිල තමයි තියෙන්නේ කොනිකෝස් සයිට්ටිකේ එත එතකොට හමට හම නිකම්ම රෝගි වෙනවා ඉතින් මෙතකොට හම කුරුල ඇති වෙනවා හම වියලෙනවා හමයි කෘෂ්ට ඇතිවෙනවා අන්න ඒ වගේ දේවල් තමයි මෙතන්දි සමය ඇතිවන්න ති එහෙම උනහම පොහොමද මේකට ප්‍රතිකාර කරන්න කියනක තමයි වැදගත්වෙන්නේ. ඉතින් උත් අධික ලෙස මේ විදියට හමට හානි වෙලානම් පළමු පියවරවෙන්නේ පළමු පියවරවෙන්නේ එතෙක් එයා කරගන යන ්‍රීටමන් හෝම් කයා ගෙදරදි කරගන යන්න සියලුවාලයපන වර්ග නවත් අන්නෝනි නවත්තලා හමට නිදහසේ ටික කාලයක් රැදිලා ඉන්න ඉඩ දෙන්නඕන්නේ. හමට ටික කාලයක් නිදහසේ ඇඳදිලා ඉන්න ඉඩ දෙන්නඕනේ එතකොට තමයි හමට ප්‍රතිකාර කරන්න හම නිදහස්වෙන්නේ. හම නිදහස්සෙනවා අතකොට හම ඇතිවිිචර පීඩනෙන් හම නිදහස්සෙනවා. ටික කාලයක් හමට නිදහසේ ඉන්ඩ ඉඩ දෙන්න කියලා සේවාදාකයා උපදෙස් දීලා. ඊට පස්ස තමයි යාට ප්‍රතිකාර පටන්ගණ්ඩ පුළුවන්කම තියන්නේ තින් මෙන්න මේ විදිහයට කෝමාරිකාවලින් ඔබට හොඳ ආලේපනයක් ඒ හමට දාන්න පුළුවන්. හානිවෙච්ච වියලි හමත. ඩැමේජ්වෙච්ච් වියලි හමට මෙට මේ වගේ කෝමාරිකා ජෙල් එකක් පාවිච්චි කරන්න පුළුව. වෙළඳපළම් මිලදී ගන්නා කෝමයිල්කා චෙල් එකක් වගේම ඔබට නිවසේදී කෝමාරිකා ආලේපනය හරිගස්සලා සේවාදායකගේ සම මත තියලා හම සුවපත් කරන්න පුළුවන් මොකදර ඩැමේජජච්ච හව රීපිපයා කරනවා. නේටු රීපිපෑ පහව් හදන්න තමයි අපි උත්සාහ කරන්න එතකොට එඒයාග අපපු හැම ක්‍රීම් එකක්ම හැම පේශවෂ එකම ස්ක්‍රබ් එකක් සියලු දේ නවත්තලා හමට නිදහසේ ටික කාලයක් ටික දවසක් සතතියක් හෝ දෙකක් රැඳෙන්න්න ඉඩදීලා ඔබ ට්‍රීටම ටන් ගන්නවා. ඔබට පුළුවන් කෝමාරිකාජෙල් එක ආලේප කරන්න නිතර නිතර ඒ වගේම තමයි මෙන්න මේ වගේ හයිඩෝටිසෝන් හයිහෝ කෝටිසෝන් කියන ක්‍රීම් එක සියයට එක පාවිච්චි කරන්න පුුව. ට පුළුවන් සේවාදාගට උපදස්ෙන්න්න මෙන මේ ක්‍රීම්ම කරගෙන ඔබ පාවිච්චි කරන්න කෙක්ටික දවසා ඒ වගේමත මෙන්න මේ ක්‍රීම් එක තියෙනම එකත් හाइඩකෝට්න් කියන එක සීයට දෙකයි දසම පහ මේක ඔබට පාවිච්චි කරන්න කලින් ඔබ සට එක පාවිච්චි කරන්න සීට එක සුරක්ෂිතයි මේක ශාන්ත්‍රීටිකක් වැඩි ඒ වගේම තමා සිල්ලර වෙඳ එකන ඕට නිෂ්පාදනයක් විදිට පාවිච්චි කරන අතම වඩා හොඳ වඩා ගුණදායක වෙන්නේ ඒ වගේ මඔබට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ හමක් සඳහා විටමින්සරමෙක් විටමින්සීරම් හොඳට ආලෙප කරහම අර සිද්ධවෙච්ච හානිය වලකා ගන්න ඔබට පුළුව ඇති මෙන්න මේක තමයි ඩැමේ්ච්ච හමකට ඩැමේ් ච්ච වියලි හමකට ඔබට සත්කාර කරන්න තියෙන ක්‍රමේ මුලින් ඔබ සියලුම ් එයා පාවිච්චි කන සියලු මාලේපරන නවත්තල සති දෙකක් පවිතර හමට නිදහසේ ඉන්න දෙන්න ඕනේ කිසිදු දෙයක් කාලිප කරන්නේ නැතු. කැනෙල් ලොක්කු හමදාම හම පිරිසිුදු කරන කරත් එයාට ස්වභාවිත දෙයක් පාවිච්චි කරන්න දෙන්න පුළන් ඔබට කියන පුළන් පොල්වලින් පොලිටිකක් පුඩු කරලා ඔබේ ම හම පෙදාල සුද්ද කරගන්න ඊට එයා මොකුත් ගල්වන්න යන්න එපා කිය. පස්ස ඔබට ට්‍රීටමන් පටන් ගන්න පුලන් බ කරන පේශල්ල එකට මෙන මේ දේවල් එකතු කරගන්න ඔබට පුළුවන් ඒවගේම තමා ට්‍රීටමැන් එක අවසානයේද හම තිබිච්ච තත්වට හැදෙන කල් ලබ සැරද්‍රවව වඩා අධික භාෂ්මික ද්‍රවව්‍ය සැර සබං කලේන් ස්ක්‍රබ් ක්‍රීම් වර්ග කිසිම දෙයක් කාලෙප නොකරයින්න සේවාදාකයාට උපදෙස්තේව. විට බට පුලුවන්කම තිනවා ටිකෙන්න්ටික මේ හම සුවපත් කරන්න තිබුණු චත්තට ගන්න. මේ ්‍රස්කින් එකක්ට ට්‍රීටමන් කරන එක අවස්ථාවක් විදිහට තමයි අපි අන්දුරගන්න. හොඳ යිතින් හැමදා මත්තාගේින් මම කියවා. අප චැනල්ලකර තව සප්‍රයිබස් ලයිකතු කරල දෙන්න එකකට ඔබට පුොඩක් දනම දෙන්න මට පුළුවංකම තියවි එමනේද. හයි දැන් අපීට පසේ තවත් පාඩමක් ගැන කතා කරන මේක බොහෝ කරමකාරණ තියෙනවා හම ගැන කතා කරන්න වියලි හම ගැන කතා කරන්ති මහිතර ගොඩා දේවල්ුවට උඩින් ගඩිම් පැනපෙන යන්නඇතුවා එක දෙයක් හරි හරියට ඔබට දැනුම දෙනනම්ඒ සාර්ථකයි කිය. ඔබ හැම අතින්ම දැනුවත් තෙරවුණම් ඒක තමයි සාර්ථකත්යතිය. හොඳයි අපි තවත් පාඩමක් කරගෙනවා තින් අපට ලයික්කක් කමෙන්ට් එකක් ශායකත් හරිම වැදගත්වෙනවා. அුතින් කෙනෙ කියනොන සප්‍රाइ කරන්න තව අප සප්‍රබස් ලයකතු කරලබන්න පුළුවන් එකත් බොහෝ වටිනාකමත් තිනවා කියෙනෙ එකත්ම මතක්ක.